පුංචි වස්තු 6ක් පිළිබඳ අපට ආරංචියක් ලැබුණා. සයනියුන් දරු උපතක් සිදු වෙච්ච කතාව. රුපියල් ලක්ෂයක් මගේ අතට අරගෙන මම තීරණය කළා මම මේ මුදල් ටික මේ පවුල වෙනුවෙන් පරිත්‍යාග කරනවා කියලා. ඊයේ රෑ 8ට තමයි මම එතුමාට කෝල් එක ගත්තේ. මේ පුංචි පැටවුව ඉන්න පුංචි ගෘහය දිහා බලපුවාම මට ඉස්සෙල්ලාම තේරුණ දෙයක් තමයි මේ පැටවුට ඉන්නේ රස්නේ. මේ ෂීට් වහපු වහලයක් තියෙන. මේ ඉන්නේ පුංචි පැටවුන්ගේ ආදරණීය තාත්තා. මේක පුංචි දරුවන්ගේ උන්නති අභිවෘද්ධි වෙනුවෙන් පාවිච්චි කරනවා. පින්නොතුනි අපිව සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. අපේ account වලට සල්ලි දාන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතුමා නම කියයි, එන පාර කියයි. අපි බබාලාව ගෙදර එක්කන් ආවේ මේ පහුගේ ඉරිදා. මහත්මයා ටෙලිෆෝන් නම්බරයත් ඔහොම සඳහන් කරන්නකෝ. ඇත්තටම මම අපේ හැමදෙරන්ට මම පින් දෙනවා. මට මේ වෙලාවේදී මේ මුදල් මේ ලබා දුන්න මුදල් ආධාරය මට සෑහෙන වටිනවා. මගේ අතේ තිබ්බ සල්ලි බබාලා ගෙදරට ගෙනෙද්දි සම්පූර්ණම ඉවරලා තිබ්බේ. දවල් වෙලාවේදී දරුවංග කාමරේවත් ගේ ඇතුළේවත් තියාගන්න බැරි තත්ත්වයක් තියෙන ගොඩක්ම තැම් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි බබාලව එළිය තමයි අපි වත්තේ තමයි තියාගෙන නලවන්නේ. මොකද ඒගොල්ලන්ට දවල් වරු විදිහ නම් නිින්ද යන්නේම නැහැ. පින්නතුණි මම මේ කියන දේ ඉතාම හොඳින් ඔළුවට ගන්න. මේ මම මෙතනට ආවේ මේ අයගේ තියෙන දුර්වලතා දුෂ්කරතා හෝ මේ අයගේ තියෙන පීඩා ප්‍රමෝට් කරන්න හරි ඒක ඒක සමාජයට යන්නට එක්තරා විදිහක රුවලක් පාරුවක් කරගන්න නෙවෙයි. මොකද අද කාලේ දුප්පත්කම කියන එක මිනිසුන් මාකටින් වඩපත් කරන් තියෙනවා. මම මේ කටයුතු කතා කරන වෙලාවෙත් මම කකුල් දෙකෙන් දාඩිය වැක්කිරනවා. ඒ තරම් මේ භූමිය රස්නේ. ඒ උෂ්ණත්වය අපට දරා ගන්නටත් බැරි නම් මේ පුංචි අහිංසක පැටව කොහොම දරා ගන්න වැද්ද? මම ගැන ඔබට විශ්වාසයක් තියෙනවා නම් මම මේ කියපු කාරණා ගැන ඔබට විශ්වාසයක් තියෙනවා නම් මේ අහිංසක පුංචි පැටවන්ට පුළුවන් තරම් ඉක්මනින් AC එකක් හයි කරගන්න අපි කටයුතු කරලා දෙමු. මේ කාමරේ ප්‍රතිසංස්කරණය කරලා දෙමු. අපට පුළුවන් හැට මිනිසුන් උදව් කරමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රාජෝ සුකී දීඝායුකෝ භව. මිනිසු උදව් කළා නොකළා මට පුළුවන් දෙයක් අනිවාර්යෙන් මම මේ පුංචි පැටවට කියන්නේ. මේ මාසේ අගත් මම ඇවිදilla මහතුරු දව්වක් උපකාරයක් කරනවා. උතුම් වූ දළදා හාමුදුරන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන්, ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන්, ජයසිරි මහබෝ හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් සුඛී හෝතු දීඝායුකෝ හෝතු. හැමදෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ ශ්‍රී ලංකා ද්වීපයේහි අපේ උරුමයක් වෙච්ච පුංචි වස්තු 6ක් පිළිබඳ අපට ආරංචියක් ලැබුණා. ඒ තමයි මේ ප්‍රදේශයේහි නැත්නම් මේ වේයන්ගොඩ ප්‍රදේශයේහි සයනියුන් දරු උපතක් සිදු වෙච්ච කතාව. ලංකාවේහි නොදන්න කෙනෙක් නැතුව ඇති මේ සයනියුන් දරු උප්පත්තිය ගැන. ඉතින් මම මට මේ ආරංචිය අපේ විශ්වකර්ම නාලිකාව හරහා තොරතුරු ලැබුණා. මෙහෙම පුංචි දරුවෝ 6 දෙනෙක් ඉන්න නිවසක් තියෙනවා. මෙතෙන්ට අපි ගිහින් උදව්වක් කරමු හාමුදුරනි. අපේ සමස්ත ලංකා දේශීය උරුමයන් සුරැකීමේ සංවිධානය අපි එකතු වෙමු. මේක අපට වැදගත් දෙයක්. ඒකට හේතුව තමයි ඇත්තට මේ පුංචි දරුවෝ 6 දෙනා කියලා කියන්නේ අපේ ජාතික උරුමයන් නිසා කියලා. ඉතින් මේ වෙලාවේ මම කල්පනා කළා හැබැයි ඉතින් ওই කියන හැටියට මාධ්‍ය හරහාත් මේක ලොකු ප්‍රචාරණයක් ගියා. ඒ නිසා මේකේ මහා විශාල සෙනඟක් අනිවාර්යෙන් ඇවිල්ලා ඇති. බොහෝ දෙනෙක් උදව් උපකාර කරලා ඇති. අපට කරන්න දෙයක් මේක ඇත්තටම නැතුව ඇති කියලා තමයි මම හිතුවේ. එහෙම හිතලා ඊ රාත්‍රියේහි මම කොහොම හරි මේ ටෙලිෆෝන් නම්බර් එක හොයාගෙන අපේ මහත්තයර කෝල් එකක් අරගත්තා. මෙහි මේ පුංචි දරුවන්ගේ ආදරණීය පියාට. ඉතින් ඒ වෙලාවේ අපට දැනගන්න ලැබුණා ඔවුන්ට ලැබුණු සරිලන කිසිදු ආකාරයේ සහයෝගයක් නැති බව. ඒ අනුව මම තීරණය කළා හැකි තාක් ඉක්මනින් මොවුන් වෙත ගිහිල්ලා මොනවා හරි ආධාරයක් උපකාරයක් කරන්නට ඕනේ කියලා. ඒ අනුව මම අපේ විශ්වකර්ම නාලිකාවට ගෞරවයෙන් ආරාධනා කළා. දිනේෂ්ට මම මතක් කළා අනේ දිනේෂ් මට උදව්වක් කරන්න මේ වෙලාවේදී මේ පුංචි දරුවන්ට වෙලා තියෙන පීඩාව අපරිමාණයි බව මට ආරංචි වුණා. ඒ නිසා මේ පුංචි පැටවු ටික වෙනුවෙන් අපට යමක් කරන්නට ඕනේ කියලා. ඇත්තරම ඊට පස්සේ වේයන්ගොඩ මේ ගුරු විද්‍යාල පාරේ අපි මේ නිවසට එනකොට ඇත්තටම මට තේරුණා මේ අය ඉන්නේ කොයිතරම් අපහසුතාවයකද පීඩාවකද කියන එක. නිසා මට ඇත්තටම ලොකු සතුටක් ඇති වුණා මේ වෙලාවේ උදව්වක් කරන් ලැබිච්ච එක. හැබැයි මම මේ වෙලාවේදී කල්පනා කළා මේ වෙනුවෙන් මුදලක් එකතු කරගන්න කාලේ මදි. මොකද මේ පුංචි පැටව දවස් සතියකට දෙතුන් වතාවක් ඉස්පිරිතාලේ එකගෙන යන්න ඕනේ. මේ පුංචි පැටව අපට දැනුත් ඇහෙනම කෑ ගන්න සද්දේ. ඉතින් මේ පැටවුන්ට මේ තැන අපහසු බව මට ඒ තාත්තා කිව්වට පස්සේ මම තේරුම් ගත්තා අපේ සමස්ත ලංකා දේශීය උරුමයන් සුරකී මේ සංවිධානයේහි ඒකරාශී වීමෙන් මේක කරන්න කාලයක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ මගේ අතේ
රෝගී ඉන්ද්‍ර ප්‍රතිකාර කරලා දවස් 7-8ක් පුරා එකතු කරගත්ත මුදලක් තිබුණා. මම කෙලින්ම මේ මුදල රුපියල් ලක්ෂයක් මගේ අතට අරගෙන මම තීරණය කළා. මම මේ මුදල් ටික මේ පවුල වෙනුවෙන් පරිත්‍යාග කරනවා කියලා. ඒ වෙනුව මම මගේ අතේ තිබුණු රුපියල් ලක්ෂයකුත් අරගෙන කඩිමුඩියේ ඊයේ රෑ 8ට තමයි මම එතුමාට කෝල් එක ගත්තේ. අද දැන් වෙලාව හවස 2:30යි. මම 2:30 වෙද්දි අතේ තිබුණු මුදල් ටිකත් අරගෙන මේ පුංචි පැටවට ටික බලන්නට ආවා. ඒ ආවට පස්සේ මට තේරුණා අපට මීට වඩා සේවයක් මීට වඩා දෙයක් මේ පුංචි පැටවට වෙනුවෙන් කරන්නට ඕනේ කියලා. ඒ වගේම මේ ජාතික වස්තු ටික මේ උරුම ටික වෙනුවෙන් අපි හිතන තරම් මේ ලාංකික මිනිසුන්ගෙන්වත් වෙනත් සමාජ සංවිධානයකින්වත් යමක් කියලා නැති බව. ඒ නිසා මේ පුංචි පැටවු ඉන්න පුංචි ගෘහය දිහා බලපුවාම මට ඉස්සලාම තේරුණ දෙයක් තමයි මේ පැටවු ටික ඉන්නේ රස්නේ. මේ ෂීට් වහපු වහලයක් තියෙන. ඉතින් මේ පැටවු ටිකට නිදහසේ ඉන්නට පුංචි ඒසී කරපු කාමරයක් ඕනේ. ඉතින් ඒ නිසා මගේ හිතේ ලොකු ප්ලෑන් ගොඩක් ඇඳුනා මේ පැටවු ටික ආරක්ෂා කර ගැනීම කෙරෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කිසියම් වැඩසටහනක් දියත් කරන්නට. ඒ දියත් කරන වැඩසටහනට පූර්වාදර්ශයක් වශයෙන් මේ පුංචි පැටවු වෙනුවෙන් මේ මුදල් අපි පරිත්‍යාග කරන්නටයි සූදානම් වෙන්නේ. එන්න අපි බලමු මේ තැන. මේ ඉන්නේ පුංචි පැටවුන්ගේ ආදරණීය තාත්තා. මෙතුමාට මම ඊයේ රාත්‍රියේ කතා කළා. අපේ මහත්තයා මෙහෙමයි, මට මෙහෙම ආරංචියක් ආවා, අපි කැමැති උදව්වක් කරන්නට අපි එන්නම් කියලා. ඉතින් ඒ නිසා තමයි හදිසියක් මුණ ගැහෙන්නට ආවේ. ආවට පස්සේ අපට තේරුණා ඇත්තටම මාධ්‍ය වලින් මිනිස්සුන්ට දුන්නට වඩා ලොකු අපහසුතාවයකින් මේ පවුල පිරෙන බව. ඉතින් ඒ නිසා ඇත්තටම පින්නතුණි අපි මේ ජීවිතය තුළ අපි ඕනට වඩා සැප විඳිනවා. අපි සමහරක් වෙලාවට අපි කියන අපේ සමාජය තුළ අපි සමහරක් එක පෑයකට ලක්ෂ ගණන් වියදම් කරනවා. ඉතින් මේ අවස්ථාවකදී අපට පුළුවන් මෙවැනි වටිනා පිරිසක් වෙනුවෙන් යමක් කරන්න. ඉතින් ඒ නිසා මුලින්ම අපේ මහත්තයා මට පුළුවන් දේ තමයි මම අරගෙන ආවේ. මම බෙහෙත් හේත් කරන කෙනෙක්, ඔබතුමා මම දන්නේ නැතුව ඇති. මම සාමාන්‍යයෙන් පාරම්පරික වෙදකම කරනවා. ඒ මගේ අතේ මේ දවස් ටිකේ පොඩි මුදලක් එකතු වුණා. ඒකතු වෙච්ච මුදල මම තීරණය කළා ක්ෂණිකව. මොකද අපේ සංවිධානය ඇතුළත සමස්ත ලංකා දේශීය උරුමයන් සුරකින මේ සංවිධානය කියලා ඒ අය එකට එකතු කරලා මේක කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මම ක්ෂණිකව තීරණය කළා ඔබතුමාට මම මේ ලා උදව්වක් කරන්න ඕනේ කියලා. මේක මම සමාජයට පූර්වාදර්ශයක් සපයන්නයි මම මේ මුදල ඔබතුමාට දෙන්නේ. ඒ නිසා මේ පූර්වාදර්ශය ඔබ ලබාගෙන පුළුවන් හැටියට මේ පින්නතුන් උදව් උපකාර කරන්න කටයුතු කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමින් මම බොහෝම සතුටින් අපේ මහත්තයාට මේ රුපියල් ලක්ෂක මුදල මේ වෙලාව පරිත්‍යාග කරනවා. මේක පුංචි දරුවන්ගේ උන්නති අභිවෘද්ධිය වෙනුවෙන් පාවිච්චි කරනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න ඔබතුමා මම දන්නවා රාජකාරියක් කරමින් හිටපු වෙලාව. මට ඊයේ කියපු හැටියට හාමුදුරනේ මගේ රස්සාවත් නැතු වෙයි කියලා මට ඊ කිව්වනේ. ඒකට හේතුව තමයි දරුව වෙනුවෙන් මේ වතු වෙන කාලයත් එක්ක මහත්තයාට ගෙදරටලා ඉන්න ඕනේ. එතකොට රැකියාවක් නැති වෙන තත්ත්වයක් තමයි හාමුදුරනේ මට තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඔබතුමා තවදුරටත් පීඩාවටපත් කරන්නේ නැහැ. ඒ නිසා අපේ මහත්තයාට මොනවහරි දෙයක් අපේ විශ්වකර්ම නාලිකාව ඔස්සේ අපේ සමස්ත ලංකා දේශීය උරුමයන් සුරකීමේ සංවිධානයේ බොහෝ පින්නතුන් ඉන්නවා. ඒ අයට ඔබතුමාගේ සියලු තොරතුරු මෙතෙන්ට එන විදිහ ඔක්කොම කියන්න. පින්නතුනි අපිව සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. අර කවුද කොහෙද ගියා වගේ ඕනේ නැහැ. අපිව සම්බන්ධ කරගෙන අපේ තැන්වලට ඇවිල්ලා අපේ account වලට සල්ලි දාන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතුමා නම කියයි, එන පාර කියයි, account number එක කියයි, මෙතන වංචා සහගත නැත්නම් නේ මුළු පළාත රටම දන්න තැනක්. ඒ නිසා ඔය ඇත්තන්ට පින් සිතින් මේ පුංචි අයට උදව් කරන්න පුළුවන්. අපේ මහත්තයාට ඒ අවස්ථාව තිනෝ විස්තර කියන්න. මගේ නම ඉසුරු පෙරේරා. අපි බබාලාව ගෙදර එක්කන් ආවේ මේ පහුගිය ඉරිදා. අපි ජීවත් වෙන්නේ වේයන්ගොඩ, වේයන්ගොඩ පත්තල ගෙදර ගමේ තමයි ජීවත් වෙන්නේ. එන්න තියෙන්නේ වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලය ඉස්සරහන් තියෙනවා මේ ගුරු විද්‍යාල පාර, ට්‍රේනින් කොලෙජ් පාර කිව්වහම මේ ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නවා. වේයන්ගොඩ ට්‍රේනින් කොලෙජ් එක කිව්වහම වේයන්ගොඩ සෙන් මේරිස්ගේ ඉස්සරහින් ගුරු විද්‍යාල පාරේ මීටර් 500යි ගෙදරට තියෙන එන පාරේ පාරයින තමයි ගේ තියෙන්නේ. බෝධිමංගලාරාම කියලා පන්සල තියෙනවා. පන්සල පහුණ ගමන් දෙවෙනි ගෙදර. මහත්තයා ටෙලිෆෝන් නම්බරයත් ඔහොම සඳහන් කරන්නකෝ. 0.7 0.7 221 80 48 80 48. මට අර අපේ බබාලා ලැබුණ මුල දවස්වල මාධ්‍යෙදි ගියා. එතකොට මට දමිල මහත්මයෙකුයි ඖෂධ මේ
සෞඛ්‍ය සම්බන්ධ මේ පදනමකින් මට ওই ලක්ෂය ලක්ෂය මුදලක් මුදලදී ලැබුණා ඊට අමතරව මේ අපේ අපි වගේ මධ්‍යම පාන්තික පුද්ගලයන් පවුල් කීපයකින් මට සුළු සුළු මුදල් මේ සුළු මුදල් ආධාර කීපයක් ලැබුණා ඇත්තටම මේ රජේනුත් ඇවිල්ලා බලලා ගියා බබලා හම්බුන දවස්වල අපිට ආධාර කරනවා කිව්වා ගෙවල් හදලා දෙනවා කිව්වා හැබැයි මේ වෙනකන් අද වෙනකන් නම් කිසිම දෙයක් කළේ නැහැ මම මේ ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්නත් බැලුවා කන්ටැක්ට් කරගන්නත් බැරි වුණා අර දැනට මේ ඔය මේ අපේ අපේ හාමුදුරුව දැන් දුන්න මේ මුදල් පරිත්‍යාගයට කලින් හම්බුන මුදල් සුළු මුදල් පරිත්‍යාග වලින් තමයි ඇත්තටම මම මේ වෙන තාක්කල් මම දරුවන්ගේ සීලුම කටයුතු සිද්ධ කළේ ඇත්තටම අපේ හාමුදුරන්ට මම පින් දෙනවා මට මේ වෙලාවේදී මේ මුදල් මේ ලබා දුන්න මුදල් ආධාරය මට සෑහෙන වටිනවා මේ මොකද මම මට ලැබුණ මුදල් ආධාරයයි මගේ අතේ තිබ්බ සල්ලි බබාලා ගෙදරට ගෙනෙද්දි සම්පූර්ණම ඉවරලා තිබ්බේ මං ඇත්තටම මේ තවනා මේ මේ නාලිකාවකට මේ මේ වොයිස් කැට් එකක් දුන්නා මම මෙතනින් එහාට මොකද්ද කරන්න කියන එක මට තාම හිතා ගන්න බැහැ කියලා බබාලා ගෙදරට ගෙනාවට පස්සේ දැන් මට ඇත්තටම මේක ලොකු අසල්සිල්ලක් වෙනවා මගේ දැන් දැනට ඉස්සරහට එන්න තියෙන ගැටලු මොනාර තියෙන මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට මට මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන් දැනට දැන් මේ මේ මං හිතන්නේ මේ YouTube නාලිකාවෙන් අපේ ගේ දකින්න ඇති අපි ඉන්න විදිය පේන්නේ නැති මේ ඇත්තටම පොඩි නිවසක පොඩි කාමරයක තමයි මේ අපේ දරුවා තියලා තියෙන්නේ ඇත්තටම දවල් වෙලාවේදී දරුවන්ගේ කාමරේවත් ගේ ඇතුළේවත් තියාගන්න බැරි තත්ත්වයක් තියෙන ගොඩක්ම තැම් වෙනවා ඉතින් ගොඩක් වෙලාවට අපි බබලව එළිය තමයි අපේ වත්තේ තමයි තියාගෙන නලවන්නේ මොකද ඒගොල්ලන්ට දවල් වරු විදිහ නම් නිින්ද යන්නේම නැහැ මොකද මේ රාත්‍රියේදී නම් මේ මේ රස්සේ නැති හින්දා ඒගොල්ලන් ගැටලුවක් නැහැ නමුත් දවල් වරු දෙන ඒගොල්ල නිදා ගන්නෙම නැහැ මොකද මේ ගේ ඇතුළේ ඉන්නම් බැරි හින්දා සමස්ත ලංකා දේශීය උරුමයන් සුරකීමේ සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික්කය බාරව කටයුතු කරන අපේ ශිෂ්‍යෝ දෙන්නෙකුත් අපි මේ සඳහා සහසම්බන්ධ කරගත්තා පින්නතුනි මම මේ කියන දේ ඉතාම හොඳින් ඔලුවට ගන්න මේ මම මෙතනට ආවේ මේ අයගේ තියෙන දුර්වලතා දුෂ්කරතා හෝ මේ අයගේ තියෙන පීඩා ප්‍රමෝට් කරන්න හරි ඒක මිනි ඒක සමාජයට යන්නට එක්තරා විදිහක රුවලක් පාරුවක් කරගන්න නෙවෙයි. මොකද අද කාලේ දුප්පත්කම කියන එක මිනිසු මාකටින් වඩපත් කරන් තියෙනවා. ඒ නිසා කරුණාකර මම ඔබෙන් ඉල්ලා සිටිනවා එහෙම අදහසකින් නෙවෙයි ආවේ. මම මේ කටයුතු කතා කරන වෙලාවෙත් මම කකුල් දෙකෙන් දාඩිය වැක්කිනනවා. හරි? ඒ තරම් මේ භූමිය රස්නේ. ඒ නිසා මම ඔබෙන් බොහොම කාරුණිකව ඉල්ලා හිටිනවා මේ දැන් අපි අවුරුදු 40කට ලං වෙච්ච මිනිස්සු අපි මේ කට්ට පොළවේ හොඳට හැදිච්ච මිනිස්සු ඒ උෂ්ණත්වය අපට දරා ගන්නටත් බැරි නම් මේ පුංචි අහිංසක පැටව කොහොම දරා ගන්න වැද්ද ඒ නිසා මම ගැන ඔබට විශ්වාසයක් තියෙනවා නම් මම මේ කියපු කාරණා ගැන ඔබට විශ්වාසයක් තියෙනවා නම් මේ අහිංසක පුංචි පැටවන්ට පුළුවන් තරම් ඉක්මනින් AC එකක් හයි කරගන්න අපි කටයුතු කරලා දෙමු අපි පින්නෝතනි මොන තරම් හොඳට සමහර තැන්වල කාලා බිල ජීවත් වෙනවද අපි මොන තරම් සැප පහසුකම් සහිතව සමහර ජීවත් වෙනවද මේ වගේ දෙයකට අපට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම මහ විශාල වාසනාවක් සහ මහ විශාල කුසලයක්. ඒ නිසා මම කාරුණික පිළිනෝ මේ පුංචි පැටවල් ටිකට පුංචි අපි AC එකක් හයි කරලා දෙමු. මේ කාමරේ ප්‍රතිසංස්කරණය කරලා දෙමු. අපට පුළුවන් හැට මිනිස්සු උදව් කරමු. මේ පුංචි පැටවුන්ට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදෙන් උතුම් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදෙන් නිරෝගී සුවයේ චිරජීවන දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාද අපි ප්‍රාර්ථනා කරමින් අපි ආශිර්වාද සිත් පිරිත් සජ්ජායනා කරන්නටයි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ. ආශිර්වාද නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सब्ब धम्मानुभावेन सब्ब संगानुभावेन सदा सोत्ति भवन्तु ते अभिवादन सीलिस्स निच्चं वद्धापचायिनो चत्तारु धम्मा वढ्ढन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेवच अतो निब्बान संपत्ति
इमीनाते समिज्जतु बुद्धादिरत्नत्रे अनंत गुणाशीर्वादें उतुम दलदा हामुदुरंग पिहिटें आशीर्वादें स्वर्णमाली महाचैतराजन महांसिक पिहिटें आशीर्वादें जय श्री महाबू हामुदुरंग आशीर्वादें सुखी होतु दीर्घायुको होतु। අද 8 වෙනිදා හවස 3:00 ට ඇති. අපි බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම මේ මාසේ අග මේ සූදාව් කළා නොකළා. මට පුළුවන් දෙයක් අනිවාර්යයෙන් මම මේ පුංචි පැටවට ගිහින් මේ මාසේ අගත් මම ඇවිදilla මහතුරු දව්වක් උපකාරයක් කරනවා. බුද්ධ ආදි රත්නත්‍රේ ඵලයෙන් ඔබතුමාටත් නෝනා මහත්මියටත් පවුල හැම දෙනාටත් ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි හම්බෙමු ඈ. හරි, තෙරුවන් සරණයි. එහෙනම් සමස්ත ලංකා දේශුරු මන්සුර කීමේ සංවිධානයේහි अपे तव समाज सत्कार मे सिदुकलाटी उब हम इकतुनाट भूमि स्तूति भूम पी मे पुंचपटाऊटिक आरक्षा करगंड मे दिमोपियान शाक्ति आकनट अपट मे लबुन वटिना सांपत आरक्षा करगणी वेनुंग कौरु इकतु मुखीन मे मता कि समब हेमदनाट तुनुवंगे आशीर्वाद प्रार्थना कर्ण तिरुवन सरण लिखितव युमुकरण सभापति समस्त लंका देशीय भूमि अंसुरकी में संविधाने गिरिधर पुराण विहारय गिरिधर खापुगोड यान लिपिनेट तेरुवानी सरनाई।